ජුනි මාස 21 වෙනිදා අලුයම 4ට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළේ 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා සංචරණ සීමා නැවත ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත් රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක නොවන කාල සීමාවේ පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. COVID Maradana Vishesha Committee ada pirivaruwe janadhipati karyalayedi janadhipati Gotabaya Rajapaksha mahathage pradhanatwen rasvi sakatcha kirimin pasuwa idiri piyawara nivedanaya kiruna 14 winda arinda hitiya etakota ekaparatama 11 winida me 101 denik meruna kiyala aawa den meka ahuwama hemoma baya wenawane buddhyanseta kiwwa geyin geta gihilla mata meka හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. දැන් ජූනි 11 මැරුණයි කිව්වා නම් 10 වෙනිදා රාත්‍රී 12 ඉඳලා 11 වෙනිදා රාත්‍රී 12 වෙනකන් ජූනි 11 වාර්තා කරන්න ඕන. මෙදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6 වෙනිදා. ආදාහනය කළා තියෙනවා පෙබරවාරි මාසේ 6 වෙනිදාම. එයාට මරණ සහතිකෙකුත් දීලා තියෙනවා. ඊළඟ එක්කෙනා අවුරුදු 67යි. මෙයා හෝම ගම එක්කෙනෙක්. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා. වාර්තා කරන්නේ ජූනි 11 වෙනිදා. මේ 101ට ඉන්නේ එක්කෙනෙක්. 9 වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනා. ඒකත් මේ 101ට අයිති. මම මේක බැලුවට දැන් එක්ස්පර්ට්ලා දන්නේ නැහනේ. ටීවී එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක දන්නේ නැහැ. දැන් මම මේක කිව්වා මේක පහුගිය හරි තැන් වලට දාන්න. අඩු කරන්න නෙමෙයි. එතකොට හරි විදියකට අපිට දත්ත එනවා. දැන් එහෙම කරාම ඒ චාට්ස් දෙකේ වෙනසක් තියෙනවා. ඔය ඔය වාර්තා කරන විදිය. මැයි වල 9යි මෙහෙම මෙහෙම ඇවිල්ලා 40යි 47 54 67 101 62 130. ඉතින් මේක දිහා බලවමයි මේවා හරි විදියට මේ 101 ඒවා හරි විදියට දැම්මම 67 ඒවා හරි විදියට දැම්මම මෙන්න බලන්න තියෙන චාට් එක. එතකොට ජූනි 6 ඉඳලා 63 50 34 21 15 11 ඔය චාට් දෙකේ වෙනස බලන්න ඕනෙක් කෙනෙකුට තේරෙනවනේ චාට් එක යන්නේ කොහොමද කියලා. දැන් අපි මේක දිහා බලලා ඇනලිසිස් එකක් කරොත් සම්පූර්ණ වැරදි අදහසක් නේ එන්නේ. මේක හරි විදියට බැලුවොත් මේ තාක් දාපු ඒවායින් ජූනි 11 වෙනිදා ඉන්නේ 15 දෙනයි මැරිලා. 101යි කියපු දවසේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි.